Prince of Persia franchise එකේ සම්පූර්ණ කතාව අරගෙන යන video series එකේ දෙවැනි video එකත් එක්ක තමයි ඔයාලා එකතු වෙලා ඉන්නේ. මම හිතනවා ඔයාලා පළවෙනි video එක බලන්න ඇති කියලා. අපි ඒක කතා කරා Prince of Persia original trilogy එකේ story එක. අපි අද ඉඳන් පටන් ගන්නවා Prince of Persia the Sand of Time trilogy එකේ story එක ගැන කතා කරන්න. ඉතින් මේක trilogy එකක් නිසා ඒකෙත් games 3ක් තියෙනවා. ඒ තමයි the Sand of Time Warrior Within සහ Two Thrones මේවා රිලීස් වෙන පිළිවෙලටම තමයි game එකේ කතාව යන්නේ. ඉතින් මම හිතුවා මේ games 3ේ කතාව videos 3කින් අරගෙන එන්න ඕන කියලා. මොකද එක video එකකට games 2ක කතාව අරගෙන આવොත් අනිකට එකයි ඉතුරු වෙන්නේ. ඒ නිසා video එක පුංචි වුණත් video 3කින් මේක අරගෙන එන්න තමයි මම කල්පනා කරේ. මේක මුල් trilogy එකට සම්බන්ධයක් නැති වුණත් අනිවාර්යයෙන්ම මේක කරපු පළවෙනි video එක බලලා එන්න. මොකද ඒකෙන් මේ Prince of Persia franchise එක ගැන මූලික අදහසක් ගන්න ඔයාලට හැකියාව තියෙනවා. ඒ වගේම මේ මම කරන video series එක කොහොමද ගලාගෙන යන්නේ කියන එකෙත් මුල් අදහස දෙන්නේ ඒ video එකෙන්. ඒ හින්දා video එක බලන්න නැත්තම් අනිවාර්යෙන් මේක බලන්න මම මේක link එක මේක description එකේ pin comment එකේ දාලා තියෙනවා එහෙරගිල ඔයාලට ඒක බලන්න හැකියාව තියෙනවා ඉතින් අපි අද කතා කරන්න යන්නේ මේ trilogy එකේ පළවෙනි game එක the sand of time වල කතාව ගැන අර දන්නා මේ game එක 2003 තමයි release උනේ ඒ වගේම ubisoft විසින් මේකේ remake එකකුත් announce කරා කියලා ඔයාලා දන්නවා මගේ මෑතකදී කරපු videos බලනවා නම් ඔයාලට මතක ඇති මේ remake එක කල් යනවා කියලා ubisoft එක විසින් නිවේදනය කරා ඒ video එකත් බලන්න නැත්තම් ඒ video එකේ link එකත් මේ description එකේ සහ pin comment එකේ තියෙනවා ඒකත් බලන්න ඔයාලට හැකියාව තියෙනවා ඉතින් ඔයා තාමත් planet 361 subscribe කරන්න නැත්නම් අනිවාර්යයෙන්ම අපේ subscribe කරලා අපේ notification on කරගෙන අපිත් එක්ක එකතු වෙන්න. ඒකෙන් ඔයාලට මේ video game industry එකේ නොදකින පැත්තක් දකින්න දොරටු විවර කරලා දෙවි. එහෙනම් අපි අම්මේ the sand of time trilogy එකේ පළවෙනි game එකේ කතාව the sand of time වල කතාව බලන්න. Prince of Persia the Sand of Time වල කතාවට පාදක වෙන්නේ ක්‍රිස්තු වර්ෂ 9 ශතවර්ෂයේ පර්සියානු අධිරාජ්‍යය. ඔයාලා දන්නවා මේ වෙද්දි පර්සියානු අධිරාජ්‍යයේ නැගෙනහිර මායිම ඉන්දියාව දක්වා විහිදලා තිබුණ බව. වර්තමාන ඉන්දියාවේ බටහිර දිග ප්‍රදේශය සහ එදා ඉන්දියාවට අයත් වෙලා තිබ්බ වර්තමානයේ පකිස්තානයට අයත් ප්‍රදේශය ඒ කාලේ අයිති වෙලා තිබ්බේ මේ පර්සියානු අධිරාජ්‍යයට. මේ කාලේ පර්සියාව පාලනය කරන අද King Sherman'ගේ බිරිඳ වුණේ ඉන්දියානු රාජකුමාරිකාවක් වුණ මෙහ්රි. ඔවුන් දෙපළට දරුවන් යුවලක් හිටියා ඒ තමයි Prince of Persia වල ප්‍රධාන කතානායකයා වුණ Prince සහ ඔහුගේ වැඩිමහල් සොහොයුරා වුණ Malik කතාව පටන් ගන්නේ King Sherman සහ අපේ කතානායක Prince පර්සියානු පාලන යටතේ පැවති ඉන්දියාවේ අසාඩ් කියන ප්‍රාන්තයේ සුල්තාන්වරයා මුණ ගැහිමට යන තැනින් ඒ යන අතරමඟදී ඔවුන්ට විසියර් කෙනෙක් මුණ ගැහෙනවා ඒ කාලේ ඉන්දියාවේ ප්‍රධාන ප්‍රාන්ත පාලනය කරේ සුල්තාන්වරු ඒ සුල්තාන්වරු යටතේ කුඩා නගර කිහිපයක් පාලනය කිරීමේ වගකීම දරුවේ මහරජාවරු ඒ වගේම පර්සියානු අධිරාජ්‍යයට පිටත කුඩා රාජ්‍යයන්ද පාලනය කරන ලැබුවේ මේ මහරජාවරුන් විසින් මෙන්න මේ මහරජාවරුන්ගේ උපදේශක තනතුරු දරූ පුද්ගලයා තමයි විසියර් නමින් හැඳින්වුවේ මේ ගේම් එකේදී අපිට මුණ ගැහෙන විසියර්ගේ මහරජා සතුව විශේෂ රහසක් තිබුණා ඒ තමයි Sand of Time කියන එක දෙවියන් විසින් ලෝකය නිර්මාණය කරන විට ඔහු විසින් කාලය පාලනය කිරීම සඳහා කයිලීනා නම් දේවතාවියක් නිර්මාණය කරනු ලැබුවා ඇය ජීවත් වුණේ Island of Time කියන දූපතේ මේ දූපතේදී කාලය පාලනය කිරීම සඳහා කයිලීනා විසින් විශේෂ ද්‍රව්‍යයක් නිපදවනු ලැබුවා
ඒක තමයි සෑන්ඩ් ඔෆ් ටයිම් කියලා කියන්නේ. මේ සෑන්ඩ් ඔෆ් ටයිම් වලට පුළුවන්කම තිබ්බ කාලය ආපස්සට අරගෙන යන්න වගේම ඒ හරහා අමරණීයත්වය ලබා දෙන්න හෝ මරණය ළඟා කරලා දෙන්න. ඒ වගේම යම් විදියකින් මේක බාහිර පරිසරයට නිදහස් වුණොත් ඒ හරහා විශේෂ රූපී සත්ව විශේෂයක් බිහි වෙන්නත් මිනිසුන්වත් ඒ සත්වයන් බවට පරිවර්තනය කරන්නත් ඒකට හැකියාව තිබ්බා. ඒ සතුන් හැඳින්වුවේ සෑන්ඩ් මොන්ස්ටර්ස් කියන නමින්. ඒ හැකියාව මේ සෑන්ඩ් ඔෆ් ටයිම් වලට ලබා දෙන්නේ ඒක වැරදියට පාවිච්චි කිරීම වැළැක්වීම සඳහා. මේ සෑන්ඩ් ඔෆ් ටයිම් වල බලය මිනිසුන් අතරට පත් කිරීමට පෙර කයිලිනා විසින් මේකට තවත් විශේෂ බාධකයක් පමුණුවනවා. ඒ තමයි මේන් ස්වයත්තවන ඒ වගේම මේ සෑන්ඩ් ඔෆ් ටයිම් වල බලපෑමෙන් මිදිය හැකිවන ද්‍රව්‍යයන් හතරක් නිපදවීම. මේවා ආර්ටිෆැක්ට්ස් ඔෆ් ටයිම් විදිහට තමයි හැඳින්වුවේ. ඒ හතර තමයි මෙඩලියන් ඔෆ් ටයිම්, ස්ටාෆ් ඔෆ් ටයිම්, අවර්ග්ලාස් ඔෆ් ටයිම් සහ ඩැගර් ඔෆ් ටයිම් කියන හතර. මේ හතරෙන් අවර්ග්ලාස් ඔෆ් ටයිම් භාවිතා කරේ සෑන්ඩ් ඔෆ් ටයිම් ගබඩා කරලා තියන්න, අනිත් තුන තමයි එක පාලනය කරන්න පාවිච්චි කරේ. යම් විදිහකින් සෑන්ඩ් ඔෆ් ටයිම් නිදහස් කිරීමට අවශ්‍ය නම් මේ ආර්ටිෆැක්ට්ස් ඔෆ් ටයිම් වල සුසංයෝගය අවශ්‍ය වුණා. ඒ වගේ මේවා දරන්නන්ට සෑන්ඩ් ඔෆ් ටයිම් වලින් කිසිම බලපෑමක් ඇති වුණේ නැහැ. කයිලිනා විසින් මේ විදිහට කාලය අවශ්‍ය විදිහට භාවිතා කිරීමට හැකි ක්‍රමයක් හොයාගනිද්දී මේකට විරුද්ධව වැඩ කරපු කෙනෙකුත් හිටියා. ඒ තමයි දහක. දහකගේ අරමුණ තමයි කාලය අවශ්‍ය පරිදි මෙහෙයවීම වැළැක්වීම. ඒ හරහා කාලය නියමිත පරිදි ගලා යාමත් ඒ මගින් ලෝකයට කාලය හරහා යාමෙන් සිදුවිය හැකි බලපෑම් වලින් නිදහස් කිරීමත් තමයි දහකගේ කාර්යය වුනේ. මේ සඳහා සෑන්ඩ් ඔෆ් ටයිම් වල ක්‍රියාවලිය නැවැත්වීම සහ ආර්ටිෆැක්ට්ස් ඔෆ් ටයිම් විනාශ කර දැමීම ඔහුගේ අරමුණ වුණා. මේ ප්‍රින්ස් ඔෆ් පර්සියා කතාව යන කාලය වෙද්දි මෙන්න මේ සෑන්ඩ් ඔෆ් ටයිම් කියන ද්‍රව්‍ය දාලා තිබ්බ අවර්ග්ලාස් ඔෆ් ටයිම් කියන ආර්ටිෆැක්ට් එක හිමි වෙලා තිබ්බේ අපි මේ ගේම් එකේදී කතා කරන මහරජාවරයාට. මේකේ රහස දැනගෙන හිටියේ මහරජා පෞලේ උදවිය සහ ඊට අමතරව මහරජාගේ උපදේශක වන විසියර්වරයා පමණයි. මහරජාගේ දුව වුණ ෆාරාත් මේ නිසා මේ කතාව දැනගෙන හිටියා විතරක් නෙවෙයි මෙඩලියන් ඔෆ් ටයිම් තිබෙත් ඇය සතුව. ස්ටාෆ් ඔෆ් ටයිම් මේ වෙද්දි අයිති වෙලා තිබුණේ මහරජාට. ඔහු විසින් ඒක විසියර්වරයාට ලබා දීලා තිබුණා. ඩැගර් ඔෆ් ටයිම් මේ වෙද්දි අස්ථානගත වෙලා තමයි තිබුණේ. ඉතින් මේ ස්ටාෆ් ඔෆ් ඊඩන් අයිති වෙලා තිබුණ විසියර්වරයාට අවශ්‍ය වෙනවා මේ ඩැගර් ඔෆ් ටයිම් හොයාගන්නත්, එහරා සෑන්ඩ් ඔෆ් ටයිම් නිදහස් කරන්නත්, අවසානයේ සෑන්ඩ් ඔෆ් ටයිම් මගින් කාලය පාලනය කරමින් අමරණීයත්වයට පත් වෙන්නත්. මේ නිසා මේ සෑන්ඩ් ඔෆ් ටයිම් පිළිබඳව ප්‍රවෘත්තිය කිං ෂර්මන්ට සහ ප්‍රින්ස්ට දන්වන විසියර් විසින් ඔවුන්ගේ සහාය පතනවා ඩැගර් ඔෆ් ටයිම් හොයාගන්න. ඒකේ අවසාන ප්‍රතිඵලය වුණේ මහරජාවරයාගේ හමුදාව සහ කිං ෂර්මන්ගේ හමුදාව අතර යුද්ධයකට මඟ පෑදීම. මේ ආක්‍රමණයේදී ඩැගර් ඔෆ් ටයිම් හොයාගන්න ප්‍රින්ස් සමත් වෙනවා. ඒ වගේම ඔහු හොයාගන්නවා ඩැගර් ඔෆ් ටයිම් මගිනුත් කාලය පාලනය කිරීමට හැකි බව. ඉතින් මේ ඩැගර් ඔෆ් ටයිම් සොයා ගැනීමෙන් පස්සේ විසියර්වරයා විසින් ඔහුව මෙහෙයවනවා අවර්ග්ලාස් ඔෆ් ටයිම් ඇතුලේ තියෙන සෑන්ඩ් ඔෆ් ටයිම් නිදහස් කර ගැනීමට. ඉතින් අපේ ප්‍රින්ස් එවත් කුමාරයා විසින් සිදු කරන ඒ ක්‍රියාවේ ප්‍රතිඵලය වෙන්නේ තුන් දෙනෙක් හැර ඉතිරි අය සෑන්ඩ් මොන්ස්ටර්ස් ලබවට පත්වීම. සෑන් මොන්ස්ටර්ස් ලබවට පත් නොවෙන්නේ මේ මොහොතේ ආර්ටිෆැක්ට්ස් ඔෆ් ටයිම් තියෙන තුන් දෙනා වන ප්‍රින්ස්, විසිය සහ ෆාරා පමණයි. මෙතනදී විසිය විසින් ප්‍රින්ස් සතුව තියෙන ඩැගර් ඔෆ් ටයිම් පැහැර ගන්න උත්සාහ දරුවත් ඒකෙන් ප්‍රින්ස්ව බේර ගන්න ෆාරා සමත් වෙනවා. ඊට පස්සේ ෆාරා විසින් මේ සෑන්ඩ් ඔෆ් ටයිම් සහ ආර්ටිෆැක්ට්ස් ඔෆ් ටයිම් පිළිබඳව පරම්පරාගත රහස කුමාරයාට හෙළි කරන්න කටයුතු කරනවා. ඒ වගේම ඇය ඉල්ලා සිටිනවා කුමාරයාගෙන් ආපසු මේ සෑන්ඩ් ඔෆ් ටයිම් අවර්ග්ලාස් ඔෆ් ටයිම් ඇතුළට ඇතුළු කරලා දෙන ලෙස. ඒක කරන්න බැරි වුණොත් ලෝකයේ සියලු දෙනාම ටිකින් ටික සෑන්ඩ් මොන්ස්ටර්ස් වරුන් බවට පත් වෙන බවට ඇය විසින් කුමාරයාට අනතුරු අඟවනවා. කුමාරයා විසින් මුලදී මේක විශ්වාස නොකරත් වෙන විසඳුමක් නැති නිසා ෆාරා සමග එකතු වෙලා ඇගේ උපදෙස් පිළිපදින්න එකග වෙනවා. ඔවුන්ගේ මුල්ම පියවර තමයි නැවතත් අවර්ග්ලාස් ඔෆ් ටයිම් හොයා ගැනීම. නමුත් විසියර් විසින් ඒක මහරජා මාලිගාවේ ඉහළටම අරගෙන ගිහිල්ලා තියලා සංගවලා තියෙන්නේ. එතනට යන සමත් වෙන කුමාරයා සහ ෆාරා අවර්ග්ලාස් ඔෆ් ටයිම් හොයා ගන්නවා. නමුත් මෙතනදී නැවතත් කුමාරයාගේ සැකය උඩට මතු වෙනවා. ඔහු ෆාරා එක්ක වාදයකට පටලැවෙන්නේ. තමන් ඇතුළු පිරිස මහරජා මාලිගාවට පහර දීලත් තාමත් ෆාරා විසින් කුමාරයාට උදව් කරන්න යම් යටි අරමුණක් සහිත බව පවසමින් ඇයට චෝදනා කරමින් මේ වාදයේ තියෙන තැනට එන්නේ විසියර්. විසියර් විසින් ඔවුන් දෙපළට පහර දෙනවා. ඒ පහර දීමට ලක් වෙන කුමාරයා සහ ෆාරායේ ගොඩනැගිල්ලෙන් පහළට ඇද වැටෙනවා. මෙතනදී ෆාරා විසින් කුමාරයාගේ අවිශ්වාසය දුරු කරන්න විශේෂ දෙයක් සිදු කරනවා. ඒ තමයි ෆාරා විසින් පාවිච්චි කරන ලද රහස් වචනයක් කුමාරයාට පැවසීම. එහරහා තමා කෙරෙහි කුමාරයාගේ විශ්වාසය ගොඩනගන්න ෆාරා ක්‍රියා කරනවා. මේ නිසා ෆාරා කෙරෙහි තිබ්බ සැකය දුරු කරගන්න කුමාරයා ඇගෙන විශ්වාසයක් ගොඩනගා ගන්නවා. නමුත් මෙතනදී ෆාරා තීරණය කරන්නේ ඇය විසින් තනිව සටන් කරමින් ඉදිරියට යා යුතු බව. ඒ සඳහා කුමාරයා සතුව තිබ්බ ඩැගර් ඔෆ් ටයිම් හොරකම් කරන ෆාරා ඒ වෙනුවට මෙඩලියන් ඔෆ් ටයිම් කුමාරයා ළඟින් තියලා සෑන්ඩ් ඔෆ් ටයිම් නැවතත් අවර්ග්ලාස් ඔෆ් ටයිම් වෙතට අරගෙන ඒමේ සටනට පිවිසෙනවා. මේක කුමාරයා විසින් දැනගනිද්දී ෆාරා සෑන්ඩ් මොන්ස්ටර්ස්ලත් එක්ක ලොකු සටනකට මැදි වෙලා ඉන්නේ. කුමාරයා එතනට යන්නේ ෆාරා උඩු මහලෙන් වැටෙන්න ඔන්න මෙන්න තියද්දී. එතනදී කුමාරයාට හැකි වෙනවා ෆාරාගේ අතේ රැඳිලා තියෙන ඩැගර් ඔෆ් ටයිම් වලින් අල්ලගන්න. නමුත් ඩැගර් ඔෆ් ටයිම් කුමාරයාට ලබා දෙන අරමුණෙන් ෆාරා තමන්ගේ ජීවිතය කැප කරනවා. මෙතනදී කුමාරයා උත්සාහ කරත් ඩැගර්
of Time පාවිච්චි කරලා කාලය ආපසු හරවන්න. මේ වෙද්දි Sand of Time විසිරලා තියෙන නිසා ඒකේ බලය අහෝසි වෙලායි තියෙන්නේ. ඒ නිසා කාලය නැවතත් ආපසු හැරවීමට නම් Sand of Time නැවතත් Hourglass of Time තුලට ගත යුතුයි. දැන් කුමාරයාට තවත් හේතුවක් තියෙනවා ඒක කරන්න. ඒ තමයි ෆාරාගේ මරණය. මේ සිද්ධින් මේ විදිහට සිද්ධ වෙද්දි විසිර නැවතත් මෙතෙන්ට එනවා. ඒ ඇවිත් Dagger of Time ඔහුට ලබා දෙන්නේ නම් කුමාරයාට අමරණීයත්වය ලබා දෙන බවට පොරොන්දු වෙනවා. නමුත් ඒක ප්‍රතික්ෂේප කරන කුමාරයා විසින් Hourglass of Time එකට Dagger of Time ඇතුළු කරන්නේ Sand of Time නැවත එකතු කරගන්න. ඒ උත්සාහය සාර්ථක වීමෙන් පස්සේ Dagger of Time පාවිච්චි කරලා කාලය ආපස්සට අරගෙන යන කුමාරයා සමත් වෙනවා. මෙතනදී King Sherman සහ Prince විසින් මහරජා මාලිගය වෙත පැමිණි මොහොත දක්වා තමයි කාලය ආපසු හැරෙන්නේ. මෙතනදී කාලය ආපසු ගියත් ඒක Artifacts of Time වලට බලපාන්නේ නැහැ. ඒ කියන්නේ කුමාරයා සතුව මේ වෙදී Dagger of Time තියෙනවා. ඉතින් පරණ සිද්ධිය ආයෙත් සිද්ධ වෙනවා. ඒ තමයි විසියර් විසින් King Sherman සහ Prince මුණ ගැහෙන්න පැමිණීම. නමුත් දැන් කුමාරයා විසින් සිද්ධිය දන්න හින්දා මෙතනදී විසියර්ව මරා දමන්න කටයුතු කරනවා. ඊට පස්සේ කුමාරයා යනවා ෆාරාව මුණ ගැහෙන්න. එතනදී ඇයට මේ කතාව කියන කුමාරයා Dagger of Time ඇයට බාර දෙනවා. නමුත් ඇය විසින් මේ කතාව විශ්වාස කරන්නේ නැහැ. එතනදී කුමාරයා විසින් ඇගේ අවිශ්වාසය දුරු කරන්න විශේෂ දෙයක් සිද්ධ කරනවා. ඒ තමයි කලින් ෆාරා විසින් කුමාරයාට කිව්ව රහස් වචනය නැවතත් ඇයට පැවසීම. Just call me Kakulukia. ඔව් ඒ වචනේ තමයි කකොලෝකියම්. කකොලෝකියම් කියන වචනේ අපිට මුණ ගැහෙන්නේ සංස්කෘතියේ ලියවුණු මහා පුස්තකයක් වන පංචතන්ත්‍රයේ. ඒකේ තේරුම තමයි crows and owls, එහෙම නැත්නම් කපුටෝ සහ බකමූණෝ කියන එක. ඉතින් මේ කකොලෝකියම් කියන වචනේ ප්‍රින්ස් පැවසීමත් එක්ක ෆාරාගෙ හිතේ තිබ්බ සැකය දුරු වෙනවා. ඒ සමගම ප්‍රින්ස් ඔෆ් පර්සියාද Sand of Time වල කතාව අවසන් වෙනවා. ඉතින් ඔන්නම තමයි මේකේ කතාව ඉවර වෙන්නේ. මේකට පස්සේ ආව ගේම් එක තමයි Prince of Persia The Warrior Within. මේ වීඩියෝ සීරීස් එකේ 3 වෙනි වීඩියෝ එකෙන් අපි එක කතාව අරගෙන එනවා. එතන දිගින් දිගටම channel එකත් එක්ක රැඳිලා ඉන්න අමතක කරන්න එපා. එහෙනම් අපි කිලෙන්න අලුත්ම වීඩියෝ එකකින් ඉක්මනින්ම හම්බෙමු. Happy gaming. ජය ජය වේවා.